නැවත බලන්න පුතේ අපි දැන් අසාලේ වීමට දෙන්න වචන බෝඩ් එකේ අපි ලියලා තියෙන්නේ රත්න පඳුර කුංචි දිය කඳුර ගල් තලාව ഘോഷාව නේද රත්න පඳුරට මෙතන මූර්තජ නායන් එනවා සංයක දුයන් මෙතන කඳුර කියන කොටත් එහෙමයි සංයක මෙතන දාන්තක ලයන් නෙවෙයි නේද මූර්තජයන් නෙවෙයි ഘോഷාව මහප්‍රාණදා මූර්තජ ශායන් එනවා නේද ඒව වැරදි නම් හදා ගන්නවා හරි අවසානයේ දුන්නේ වාක්‍යය මේ ඡේද කොටසේම තිබෙන වාක්‍ය ලොකු හැඩය ආදී පැලෑටිද වැවි ඇත ලොකු හැඩය ආදී ආදී දී නෙවෙයි ආදී පැලෑටි පැලෑටි එතෙන්දී මූර්තජල අයන්නේ යොදා පැල පැල කියනකොට මූර්තජල අයන්න පැලෑටිද දයන් ඈත් වෙනවා වැවි ඇත වැවි ඇත ලයි බලන්න ඒවයි වාක්‍ය ලියනකොට තමයි ඔයාලා ටිකක් වරදින්නේ නේද ඉතින් ඒක හදා ගන්න ඕනේ ටිකීට අසාලේවීම මේ වැරදුනාට ප්‍රශ්නයක් නැහැ හැබැයි නැවත අපි මේ හදන්න ඕනේ එක වැරද්දක් තුන් වතාවක්ම කරන්න ඕනේ වාක්‍යයක් නම් දෙපාරක් ලියුණා මේ වචන නම් තුන් වතාවක් බලන්න අසාලේ විපෝතේ පරණේව පෙරලල කරලාද කියලා මේක ගොඩක් මේ වැදගත් උදේ මේ අසාලේ වීම සෑහෙන වැදගත් එකක් හොඳද ශිෂ්‍යත් විභාගයට ඕනම කරන එකක් තමයි අසාලේ වීම ශිෂ්‍යත් විභාගයේ අසාලේ වීම නෑ නමුත් ඔයාලා අකුරු හදාගන්නේ මේකෙම තමයි හොඳයි බලන්න පරණ මේව පෙරලලා ආපස්සට පෙරලලා බලන්න වැරදි නිවැරදි කරලාද කියලා කරපුවායේ මට පොඩක් පෙන්නනවද? ඔව් කවුද කරලා තියෙන්නේ? සඳමිනී කරලාද? ඔව් සර්. ආ. සිතුලි. සර්. තරුල්. සික්මි කරලාද? සසින්දු සසින්දු ගිය සතියේ ආවේ කරලා නැතිනේ net සිතාෂ කරලා පසන් හරි පසන් පේනවා පසන් එක තව ඉන්නවද කවුරු හරි අපේ පන් එන ඔව් කරලා දෙයි පරිසරේ පාඩමට යමු ධීවර කර්මාන්ත වඩු කර්මාන්ත නේද ඒවයි පාවිච්චි කරන උපකරණ මම කිව්වාට සොයා ගන්න කීපයක් මම දුන්නා තව ටිකක් ලියන්න කියලා දුන්නා නේද බලන්න එක ලියලාද කියලා පුතේ එක ලියලා නැත්නම්
ඔන්න මම දැන් මේ පෙන්නන පින්තූර වලින් ඒක සම්පූර්ණ කරගන්න. හොඳද? සමහරව ලියපු නැති ඒවා මේ පින්තූර දැක්කට පස්සේ ලියා ගන්න. සමහරලාට ඒක ලියලා නැත්නම් ලියා ගන්න. දැන් දීවර කර්මාන්ත එහෙම උපකරණ ටිකක් අමුතු නම් තියෙනවා. ඊට පස්සේ පතල් කර්මාන්තෙත් එහෙම. වඩු කර්මාන්තය පෙතරේල් කර්මාන්තය වාලේ ඔක් ටිකක් ගන්නවා. මේ කම්මල් කර්මාන්තය එකක් ගන්නවා ටිකක්. හොඳයි. එහෙනම් අපි මේකේ බලමු නේද පින්තූර. එතකොට ඔයාලට තමන් නොලියපු ටික හදා ගන්න පුළුවන්. හොඳයි ඔයාලට පෙන්වන්න හදන්නේ. මුලින්ම අපි බලමු. ඕ මෙන්න මේක පෙන්වන්නේ පෙදරේරු කර්මාන්තයේදී යොදා ගන්නවා කියලා. ටිකක් පැහැදිලි මදි. බලමු අපේ වෙනාට ටිකක් හරි පැහැදිලි නේද? සවල උදල් සවල මොකටද ගන්නෙ? මේවෙන් ලබා ගන්න ප්‍රයෝජනත් අපිට අවශ්‍යයි. සවල මොකටද ගන්න පුතේ? සිමින්ති අනන්න නේද? වැලි ගෙනෙන්න මේ වැලි මණි උදැල්ලත් එහෙමයි. කවලම් කරන්නනේ. ඔව්. පැහැදිලිද වල් මේක ටිකක්? सर सर ओ सर लड़े कि हमने मुकद्दे मेरे को आठ इतने हम पहन दिए नहीं थे मैं वाचन ठीक කොටින් මම පැහැදිලි එකක් ගන්න බලන්න. ඔ මේක සල්ලඩේ පුතේ පින්තූරයක් මෙතන නෑ වගේ. සර්. ඔව්. මේ පල්ලු ගැතර වෙන එක මොකද්ද? ඔ මේසන් හැද. මම මේ සල්ලඩේ කියන එක ඔයාලා පින්තූරයක් පෙන්නන. ඒක අර මේක මෙතන නෑ පුතේ පින්තූරය එනවාද මේ මෙන්න මේක ඉතල පැහැදිලි නෑ වගේ නේ වීල් බැර ඔයාලා දන්නවනේ මේසන් හැන්ද ඔය ඒක දාන්න මුළු මට්ටම මේ තියෙන මුළු මට්ටම මෙතන අංක තියෙනවද මේක දාලා නෑ අපිට ඉතල පැහැදිලි නෑ නේ සවල උදැල්ලත් නැහැනේ නේ රයිට් අංක දාලා නෑ මේ මනිස් ලෑල් ඔව් මෙතන මනිස් ලෑල් මණිස්ලෑලක් නෑ වගේ. මිනුම් පටිය මණිනේක නේද? මට්ටම් ලීය, ලම්බය, ලෙවලය. ඔය ලෙවලේ නම් තියෙන මේ තියෙන්නේ. ලම්බයක් තියෙන වෙන මෙතන. රයිට්. ඇලිස් කටුව, පලංචිය, පලංචිත් මෙතන නෑ. පලංචි කියන්නේ තර උඩට නගින එකනේ. සලඩේ කියන්නේත් අපි අර වැලි එහෙම නේද? අපි සියුම් කරගන්න ඒවා හලා ගන්න. උමනාවෙන්. ඔව්. ඒකේ මේ පෙදරේරු කර්මාන්තේ පිටුටේ එච්චර වාර පැහැදිලි නැති නිසා මම මේක නැවත හදලා දෙන්නම් හොඳේ යතු මෙන්න වඩු කර්මාන්තයට එන්නකෝ යතු කැටයේ තියෙන ප්‍රයෝජනත් එක්කම තියෙන ලීයක් හෝ ලෑල්ලක් සුමට කිරීම ලීයක් හෝ ලෑල්ලක් සුමට කිරීමට මේ වගේ යතු කැටයක් යොදා ගන්න ලියලා නැත්තම් ලියන්න හොඳේ කැටයත් ඒක පුතේ යතු කැටයේ පොඩි කැටයක් යතු කැටයේම පොඩි එකක් ඒකත් එහෙම ලීයක් හෝ ලෑල්ලක් සුමට කිරීම තමයි ඒකත් යොදාගන්නේ. නියන ලීයක් හැරීමට පාවිච්චි කරනවා නියන. නියනට ඕන අතකොළු. මේ තියෙන අතකොළු නේද? නියන භාවිතා කිරීම සඳහා යොදාගන්නේ අතකොළු. නියන සහ අතකොළුව කියලා ලියලුවාම හරි. නියනේ මොකද කරන්නේ? ලීයක් හරනවා. හැරීමට යොදාගන්න. හයි මෙතන මෙන්න තියෙනවා මේ උපකරණ ටිකක් ඒත් වඩු කර්මාන්තයේදී යොදා ගන්නා උපකරණ ටිකක්
හත කොලුවක් තියෙනවා ආයෙ ඊට පස්සේ අපතල් කර්මාන්තේ ඒක නම් පැහැදිලි හොඳට නේද ඉල්ලමහා කමත මේ තියෙන්නේ ඉල්ලමහා කමත ඉල්ලම නේද ඉල්ලමහා ඒ කියන්නේ මේ දැන් ඉල්ලම් පස් කියලා පස් වර්ගයක් තියෙන පුතේ මේ ඒ යටින් ගන්න පොළව යටින් ගන්න පස් ඒව උඩට ගෙන හැල්ලා ඒව ආරක්ෂා සහිතව තබා ගන්න මේ ඒව දාන්නේ කමත කියන එක ඉල්ලම් පස් මේ තියෙන පස් ඒ පොළව යටින් මේ වේ වැණි තියෙන පුළුවන් ඒ ඉල්ලම් පස් වල මැණික් තියෙන හොඳද පතලෙන් ගන්න පස් මේ ගැරුම් වට්ටිය හා නාම්බු නාම්බු කියලා කියනවා ගැරුම් වට්ටිය ඒකෙන් තමයි අර ඉල්ලම් පස් මේ මේකට දාලා ජලයට දාලා ගරන් හොඳේ වාඩිය ඒක නම් ඒ පතලේ තිබෙන එක ස්ථානයක් තමයි වාඩිය ඒක මේක තමයි ලිමන් හරිනවා නම් නතර වෙලා ඉන්න මේ වාඩිය වට්ටිය මේ නාම්පුවට අමතරව තවත් එකක් තියෙන වට්ටිය කියලා. ඔව් දබරය දබරය කියලා කියනවා. මේකෙන් තමයි පුතේ මේ ඉල්ලම්පස් උඩට ගන්නේ. තේරුණාද? මේක කරකවල නිකන් කප්පියක් වගේ. මේ මෙතන කරකවන තැනක් තියෙනවා. ඉතින් කරකැවුවට පස්සේ ඒ කඹයක් පහළට යනවා නැවත උඩට. ඉල්ලම් කූර ඉල්ලම් හරන්නේ ඉල්ලම් කූරේ. ඉල්ලම් කූර නම් ඔයාලේ ගෙවල් වලත් තියෙන ඔය අලවංගුව කියන එකේ ලොකු අර දිග එකක් තියෙන ඉල්ලම් කූර නේද ඒක හයි මෙන්න මෙතන තියෙනවා මේ පතලක දර්ශනය මේ පින්තූරේ බලන්න ඔව් මේ ඉල්ලම් පස් මෙතන මේ කමතේ ගොඩ ගැසලා තියෙනවා ඒව ඊට පස්සේ මේ පහලට මේ ජලය තියෙන තැන තමයි ඒ ඉල්ලම් පස් වලින් මැණික් තෝරගන්න මේ ජලයේ මේ මැණික් ගන්නවා කියන්නේ මෙන්න මේක මේ ජලයේ බහැලා මේ මිරිසු කණ්ඩායමක් කරන්නේ පතල් කර්මාන්ත කරු ඒ අය මැණික් ගරන අය ඒ කියන්නේ මේ ඉල්ලම් පස් වට්ටියට දාලා සෝදනවා සේදුවට පස්සේ මොකද වෙන්නේ පස් ටික අයින් වෙනවනේ ඉතුරු වෙන්නේ ගල් ටික විතරයි ඒ ගල් වල මැණික් තිබෙන්න පුළුවන් ඒ තිබුණොත් ඒවා ගන්න මෙන්න ඩබරේක පින්තූරයක් දැක්කද මේ කරකවන්නේ ලණුවක් තියෙන පුතේ දිග ලණුවක් මේකේ එතෙනවා එක පැත්තකට කරකවනකොට එතෙනවා අනිත් පැත්තට කරකවනකොට පහළට යන නේද එහෙම නැත්නම් මේ දෙකම වෙන විදියකුත් තියෙන මේක නම් මේ දෙකම සිද්ධ වෙනවා පහළටත් යනවා ඉහළටත් එක පාරෙන් එකම වැඩ දෙකක් සිද්ධ වෙනවා ඩබරේ අනිවාර්යෙන් පතලක ඩබරයක් තියෙනවා මේව පරණේව නෙවෙයි මේ අද කාලෙත් මේ මේ විදිය ඩබරේ පාවිච්චි කරනවා හරි එතික වල ලියා ගන්න නැතිනේ දීවර දීවරය යොදා ගන්න දේවල් කෙමෙන මේ මාළු ඇල්ලීමට ගන්න එක අද ඔකේ මෙන කුඩා මාළු පන්නේ අතංගුව මේ මාළු අල්ලන්න ගන්න කරගෙරිය කියන එකත් මාළු ඇල්ලීමට දා ගන්න එක. හොරුව ඒ වාල දන්නවනේ. මාදල් පාන් කට්ටුමරම කියන්නේ මේ යාත්‍රාවක් උදේ. කට්ටුමරම. ඒවා මේ මුහුදේ යන්න යොදා ගන්නා යාත්‍රා. හරි. ඔව් මේකත් මේ ලංකාවට ආවේනික දීවර ක්‍රමයක් තමයි මේ තියෙන මාළු වල්වන ක්‍රමයක් මේකට අපි කියනවා රිතිපාණ ක්‍රමය කියලා රිතිපාණ ක්‍රමය ගාලිඳන් මාතර යනකොට ඔයාලා මේක දකින්න පුළුවන් රිතිපාණ ක්‍රමය මේක ලංකාවට ආවේනික ක්‍රමයක් හොඳට ලංකාවේ විතරමයි මේ මේ ක්‍රමයට මාළු ඇල්ලීම තියෙන මුහුදේ සිටවන ලද ඊයක් උඩින්දගෙන කුඩා මාළු අල්ලන්න මෙතන ලොකු අය නෙමෙයි කුඩා මාළු.
හරි ලස්සන නේද ක්‍රමයක් එක. ඒ දීවර කර්මාන්තයේ තිබෙන උපකරණනේ. Right. මෙන්න මෙතන ඒක පැහැදිලි නැහැ. ඒක මම ඔයාලට පැහැදිලි පින්තූර ටිකක් එවන්නම්. මේක වෙන වෙනම පින්තූර ටික මම ඔයාලට හදලා එවන්නම්. මේ ඒ ටික තාම හැදුවේ නැහැ. මේ අනිත් සිංහල කොටස නම් ඔයාලට හදලා තියෙනවා. ඒක නම් දැමම දාන්න පුළුවන්. මේ පරිසරය ටික මම හෙට වෙනකොට අනිවාර්යෙන් ඔයාලට හදලා දාන්න. හොඳයි. මේ ඒ වෙලේ පුතේ අපි මේ ඒ උපකරණ වල තිබෙන ප්‍රයෝජන ප්‍රයෝජනත් අපි ඉතාම වැදගත්. ඒ උපකරණ වලින් මොනවද ලබා ගන්න ප්‍රයෝජන? ඒකට තමයි මම ගෙදර වැඩේ හදන්නේ. හොඳයි. අපි යමු ඊළඟ කොටසට. ඒකෙම තමයි. දැන් ඔයාලා ඉගෙන ගත්තනේ විවිධ වෘත්ති සඳහා යොදා ගන්න භාණ්ඩ හා උපකරණ නේද? උපකරණ ඉගෙන ගත්තනේ භාණ්ඩ. ඒ විතරක් අපි උපකරණ ඉගෙන ගත්තා. අන්නේ උපකරණ මේව දකින්න දැකලම නේද බලන්න පුළුවන් නම් හොඳයි. වාට ඔය වඩු උපකරණ ඉස්පස් පෙදරේ උපකරණ එහෙම වාට ගොඩක් කරලා නිවසේ තියෙනවා. නේද? අර නැති ඒවා තමයි පතල් කර්මාන්තේ, දීවර කර්මාන්තේ. ඉතින් දීවර කර්මාන්තේ උපකරණ බලන්න පුළුවන්. කොක්කල තියෙනවා මේ කෞතුකාගාරයක්. මාටි වික්‍රමසිංහ කෞතුකාගාරය. ඒකට ගියොත් පුතේ අපිට ওই උපකරණ ඒවෙන් ගොඩාක් ඒවා බලා ගන්න. ඒකට යන්න ඔයාලා අපල තාත්තලත් එක්ක ගිහිල්ලා ඒ කෞතුකාගාරේ නරඹන්න. හොඳද? එතකොට එතන තියෙන ওই උපකරණ ඉස්සර කාලේ යොදා ගන්න. ඒක සෑහෙන වටිනා දෙයක්. මොකද අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. හොඳද? හරි. ඒ වගේම මේ අපි දැන් ඒ විවිධ පර්මාන්ත කරුවන්ට කොහොමද අපි ආමන්ත්‍රණය කරන්නේ නේද? අපි ඒ අයටත් උදේ ගෞරවයක් ඇති වෙන විදිහට ආමන්ත්‍රණය කරනවා. අපිට පුළුවන් මේ මාමා නැන්දා කියලා ආමන්ත්‍රණය කරන්න. ඒත් නැත්තම් මහත්මයා. එහෙම කියලා අපිට ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ ඒ වෘත්ති කියන්නේ ඒ අයගේ ඒ කියන්නේ ලොකු සේවයක් කරන්න ඉන්න විශ්සු නේද? ඉතින් ලංකාවේ දීවර කර්මාන්තේ ඉතාම වටිනා දෙයක් නේද? වඩු කර්මාන්තයත් එහෙමයි. ඉතින් ඒක නිසා අපි ඒ පුද්ගලයාට ඒවයි යෙදෙන පුද්ගලයාට අපි මේ ගෞරවයක් සහිතව අපි කතා කරන්න පුරුදු වෙන්න ඕන. තේරුණාද? නැත්නම් ඔය විවිධ වචන තියෙනවා. මේ ඔය මාල් පාරයන් කියන වචන තියෙනවා. ඒ වගේ ඒවා පාවිච්චි කරන්න නැතුව මාමා නැන්දා කියලා ඔයාලට කියන්න පුළුවන්. හරි. ඒක නිසා අපිට එතකොට ඒව අපිට ආරක්ෂා කරගන්න අපි උපකාර කරන. ඒකෙන් වෙන්නේ ඒකයි. හොඳයි. ඊළඟට මේ හොඳයි. දැන් ඔයාලා මේ උපකරණ පාවිච්චි කරනකොට ආරක්ෂිතව පාවිච්චි කරන එකත් ඉතාම වැදගත්. හොඳයි. කොහොමද අපි ඒව ආරක්ෂිතව පාවිච්චි කරන්නේ? එතකොට සමහර වෙලාවට මේ උපකරණ පාවිච්චි කරන්න ගිහිල්ලා අපිට අනතුරු සිද්ධ වෙන්න පුළුවන් නේද? ඒක නිසා තමයි අපි ඒව ආරක්ෂිතව පාවිච්චි කරන්න ඕන. මේ ඒවයි අනතුරු සිද්ධ වීම මොන වගේ අනතුරුද සිද්ධ වෙන්න පුළුවන්? අපි ගෙදර වැඩක් ඉදිරියට ගියමු නේද? දැනුත් අපි කීපයක් ගියමු. හරි. දැන් අපි මාතෘකාවක් ගියමු. විවිධ උපකරණ වලින් අපට සිදුවිය හැකි අනතුරු ඒ උපකරණ ඔක්කොමටික ලියන්න අවශ්‍ය නැහැ. නේද? අපි මේකේ අනතුරු දැනගෙන හිටියනම් ඇති. දැන් අපි හිතමු කමල් කර්මාන්තේදී උදා ගන්න මිටිය වගේ දේවල් නේද? ඒවා ටිකක් බර වැඩි.
එතකොට ඒවයින් අපි සමහර විට අපි ඒව පාවිච්චි කරන්න ගියොත් අපි අතට ඇලෙන්න පුළුවන් ඒ ඔයාලා ගෙදරත් විදියක් තියෙනවා නේ ඔව් ඇන්ඩිය පොත්තට අපේ හානි වෙන්න පුළුවන් ඊට පස්සේ ඔය වඩු කර්මාන්තයේදී පාවිච්චි කරන ඒවා ගොඩාක් මුවහත් කරපු උපකරණ පුතේ ඒ කියන්නේ ඒවා කැපෙන්න පුළුවන් නේද අපේ අත කැපෙන්න පුළුවන් ඒ වගේම නේද අපේ ශරීරයට හානි සිද්ධ වෙන්න පුළුවන් නිසා ඒවා පාවිච්චි කිරීමේදී තාම පරිස්සම් වෙන්න. අනිත් ඒවත් එහෙමයි දැන් පතල් කර්මාන්තයේදී නම් පොළොව යට තමයි වැඩ කරන්නේ නේද? එතකොට පොළොව යටදී ලොකු අනතුරක් තියෙනවා ලොකු අවදානමක් තියෙනවා. නිසා ඒවට අදින් අපි පොඩි ළමයි බඳින්නේ නැහැ ඒවයි. නමුත් එතරම් ඒතර ජලය තිබෙන තැන නේ පතල් කර්මාන්තයේ තිබෙන තැන වල ජලය තිබෙන්නේ. ඒ ජලයෙන් අනුතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ පතල් වලවල් තියෙන. ඒ වලවල් වලින් අනුතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ අනුතුරු තියෙනවා. දීවර කර්මාන්තෙත් එහෙමයි. එතකොට මේ මාළු පාන යනකොට ජලය යන්නේ නේද? මේ වතුර යනකොට ඒ ඒ අනුතුරු එහෙම තියෙනවා. ඒක නිසා ඒවත් මේ ඔයාලා මෙහෙම කරමු අපි. උපකරණ පහක් විතර ලියන්න. උපකරණ පහක් විතර ලියලා මේ සිදුවිය හැකි එක අනතුරක් ලියන්න. ඒ ඇති. අපි හිතමු අපි කියන යකඩ තලන මිතිය. හරි. දැන් ඒක ලියන්න බලන්න යකඩ තලන මිතිය. एक कामल कर्मांति दी उदाहरण आए नहीं හරිද එකක් ලියාගත්ත නම් ඇති හොඳේ ඉතුරු ඔ අනිත් ඒවා අපි ගෙදරදී කරමු නියන මොන වඩු කර්මාන්තයේ උපකරණයක් නියන उदल සල්ලඩය
කමන්නේ සල්ලට ඒක පෙදරේල් කර්මාන්තය තුළ විදා ගන්නයි. ඒක ඔයාලා ගෙදර කරන සමහරලාට බැලි හලන්න ගන්න කිව්වේ සල්ලට. යා රයිසිය කියලා කියන්නේ ඔයාලනේ. මෙහෙම අර දෙපැත්තෙන් අරලා මෙහෙම අදි. මේ දෙන්නේ. ඒකිනුත් අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් නේ සමහර විට ඇඟේ හැපිලා මිස් වෙන්න පුළුවන් නේ. ටක් ඉතර ලියන්න. හොඳයි. හරි ඒක කෙලෙති කරමු අපි. දැන් ඔයාලට මම ওই පින්තූර පෙන්වුවාට පස්සේ තමන්ට ආසම හිතන කර්මාන්තය ඔයාලගේ හිතේ ඇදෙන්නේ නැති. නේද? තමන්ට ආසම හිතන කර්මාන්තය. සමහරුන්ට දීවර කර්මාන්තයේ දේවල් ලස්සනට පේන්නේ නැති. නේද? සමහරුන්ට කුෂි කර්මාන්තය නැත්තම් ගොවියාගේ බාණ්ඩාව පුතරන් අපි ඒක ඉගෙන ගත්තනේ නේ ඒක එතනින් එකක් ඔයාලගේ හිතේ මැවෙන්නේ ඒ වගේ තමන්ට කැමති කර්මාන්තයක චිත්‍රයක් අඳින්න හැබැයි මේ උපකරණ අඳින්න එපා නේද ඒ කර්මාන්තයේ සිද්ධත් අවස්ථාවක් චිත්‍රයට නගන්න තියෙනවා කර්මාන්තයේ සිද්ධත් අඳින්නේ අර මේ मात्र දකින්න පුළුවන් එකක් තියෙනවා මම හිතන්නේ මිරිස්ස තමයි තියෙන්නේ මට හරියටම මතක නැහැ රිතිපන්න ක්‍රමය කියලා අපි කියන්නේ රිතිපන්න ක්‍රම එක පුළුවන් කමක් නැහැ එහෙනම් අපි ඉක ගියා ගන්න නේ හැබැයි පිටුවක් විතර යාවේ ඔය පොතේ මන්දි හොඳේ ඇඳලා ලස්සන පාට කරා විවිධ කර්මාන්තවල සිද්ධත් අවස්ථාව සිද්ධත් අවස්ථාව චිත්‍රයට නගන වැඩිත් කරන්න ඒකෙන් පස්සේ සර් එවනවා ගෙදර වැඩක්. ඒක නා ඔයාලා දන්න එකක් තියෙන එක මම උගන්වන්න අවශ්‍ය නැහැ. ඔයාලා මේ පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ ඔයාලා දන්නවනේ. ගෙදර තිබෙනනේ ඔය පුරුසුව අපි කියන ඇඟ පිස දමන්න ගන්න සාලුව තුවාය නේද? ඒ වගේ පෞද්ගලිකව භාණ්ඩ මේ පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ ඒකේ ලයිස්තුවක් හදන්න. ඊට පස්සේ ඒකෙම තියෙන අනිත් පැත්තේ පොදුවේ පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ වල ලයිස්තුවක්. එතන ලයිස්තු දෙකයි. තේරුණාද? ඒ ලයිස්තු දෙක හදලා ඒක මම ගෙදර වැඩේ එව්වට පස්සේ කරන්න ඕනේ. ඊට පස්සේ තියෙන වගුවක් පුරවන්න. ඒ ලයිස්තු දෙකේ තිබෙන භාණ්ඩ හා උපකරණ වලින් ඔයාලා තෝරන්න ඕන ප්ලාස්ටික් වලින් හදපු ඒවා. ලී වලින් හදපු ඒවා. ලෝහ වලින් හදපුවා වීදුරු වලින් හදපුවා ඊට පස්සේ කඩදාසි වලින් හදපුවා අන්න ඒ විදිහට වගුව පුරවන්න තියෙනවා ඒක හරිය ලේසි වැඩක්
හොඳේ ඒක කරන්න එක මම පන්ති එක්තර උගන්නන්න ඕන දෙයක් නෙවෙයි නේද ලේසියෙන් ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන් එතනින් තමයි අපේ අද පාඩම අවසන් වෙන්නේ මොකද පරිසරයේ මේ පරිසරයේ මෙතනින් ඒ පාඩම ටික අපි ඉවර කරනවා පුතේ අර චිත්‍ර ඉතාම ලස්සනට ඇඳලා නේද ඒක පාඩ කරන්න හොඳයි එහෙනම් අපි ගණිතය පාඩම මිනිත්තු දෙකයි දෙන්නේ හොඳද සර් ඔව් සර්